නිරිය ජතික උද්‍යානය මුහුණ දෙන බරපතල ප්‍රශ්නය. දෙදස් දහනමය ඉඳලා එන්ඩ එඩ අලි ශරීර තත්ත්වය සෞඛ්‍ය දුර්වල වේගෙන දුර්ල වගෙන නවා ප්‍රමුඛතම සත්වයා අලියන. අලියව නිීක්ෂණය වෙන්නේ කොහොමද. ස්භාවික සිිස්ටම් එක මනුස්්‍යය ඇවිල්ලා වෙනස් කරා මොකක්ද ඔබ ඔය විස්තර කරන්න හදන ප්‍රශ්නය. මොරගහකන්දේ ජලය තියෙනවා හැබැයිඒ ජලය අවන්න තනක් නෑ. ඉතින් පිරුණ හම එනිසා ඒ ජලය ඇල් මාර්ගන් මින්නරියට වවා. ම කැමති ඔබ කැමති නම් ඔබට දත්ත මතක නම් මේ වෙලා ඉිදිරි පත් කරනවා. දෙදස් විසිය එකේ තමයි නරකමරු දග්‍රේ ටෙලිෆන් ගැරි of Asia එක පික් එකේ අලි සංක්‍යාව දවසකට අලි විසයි මෝනම රජයක් බලන්නේ මූල්‍යව මාශයෙන් සරක්ෂණ පත්ත බලන්න ෑන මුදල් පැත්තන බලන්න හරි අප මුදල් පත්තන සසාච කරුමයි එක ගේට ලිෆන් ගෙදරීක තිබ කාවල් ල හබරන අවට ආර්ථිකට එකැන ්‍රී ලංකාවේ ආර්ථිකයට රපියල් මිලියන හාරදාහක් ගෙට එින් ගෙදරීෙන් ලබෙන මිලියන් හරදහ ලබගන්න පුළුවන් එක ිලියන සීයක්. ලබා ගන්ඩ වගේ තීරණ ගන්නේ මේ මාන්මං හිතන මේ රටේ විතරයි මොකද ගොවියන් චන්ද දෙනවා අලි චන්ද දෙන්න අපප්‍රේල් මාන්සේ වතුර ඇරපු හම අය අගෝස්තුමාන්ස අවසාන වෙන කර වතුර අරන්ට පමහන් වනජීවිධ පර්මේන්තුවේ දත් අනුවම දෙදස් දාහනමේදද විස්සේ අලිමිනිස් ගැටුම හයගුණයකෙන් වැඩි වුුණම පත්තේ ගැනු සතුන කොස් දෙනෙක් මැරන්ඩ් ඒක හැන තැ ගැනු සතුනුත් මේ පත්තේ වගානනි ර්ඩ පටන්ගන තියෙනවා ශරීර කඩිෂන කාඩුවෙන කකො ඉසල්ලම මැරන්නේ යසවරුද්දක බාලහලි පට දැංගුණනත් පරක්ුණ මේ ප්‍රශනය විස දන්ක නිලන්ත දනපාල කියන මාත්මයා තමයි මේ කමිටය සභපති එතුමා එවලම වනජීවිධ පර්මින්තවේ ෆෝර්මල් ඉල්ලීමක් කරේ ගමන් එකඟ වෙලා දවස් දෙක තුනකින් ජලයාරන්ට පටන්ගත්තා ඒකයි දැන් හරිටිකක් පැදිලා තියෙන්නේ පද්ධතික ප්‍රශ්නයක් මේක කාලයයක් තිස්සේ උච්ාාවචන ච ප්‍රශ්නය . ට එක් පුද්ගලෙක් සංවේදීවීම සහ ඒ පුද්ගලයාගේ නායකත්වයෙන් සංවේදිවීමක් වෙන්නවු මේක පුද්ගල සංවේදී ප්‍රශ්නයක් තිීරණ මේ මන්දකින්නේ මේ ප්‍රතිපත්තිමය සංවේධීතාවයක් සඳහා එය යුතුත්තයක් දකොට මේ ගත්ත තීරණේ ප්‍රතිපත්තිමේ තීරණය එමක්ත්තිය නන්නේ මෙම රන්න්නම න්ඩස්ටෑනි එක ගසං කරන්න ඕන මේ මින්න්නේේරිය කවුදුල්ලේ අවුරුද්ධ තුළ ජලය මැනජ් කරන්නේ රජම් එකක් ඇත කියලා මේක රටේ සම්පතක් හැබැයි මහජන්නතාවට ඉස්සෙල්ලා මේක ගැන සංවේදීවිය යුත්තේ දේශපාල නාධිකාරය අපි මේක හරියට කරන්නම් මොකද අර්ථනයක් දීලටොරිස්ලට අලින්ගේ හැසිරීම ගැන හොඳට විද්ගහ කරන්න පුළුවන් ගයිඩ් ලහෙම එකක් දැම්මනන් මෙතනින් අපිට දැ අහම්බ කරන මුදල් ප්‍රමාණය ගැන සුළුපටු දෙයක් ඊට වැඩිය විශාල ප්‍රමාණයක් අහම්බ කරන්න පුළුවන් කාලීන සිදුවීන් තේමාවක් සඳහා අප අධපාදක කරගන්නේ මනරිය ජාතික උද්‍යානය මහුණ දෙන බරපතල ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය බරපතලව දැනෙනවා දැයි මාදන්නේ නැහැ රටේ පවතින ප්‍රශ්න හා ශ්‍රේණිගත කළ පසු එත් මේ ප්‍රශ්නය ඉතා ඉක්මනින් විසඳාගත යුතු නිසාම අද අපී කච්චාාවට ගන්නවාය ආචාර්ය සුමිත් පිළපිටිය සමඟ. මින්න්නෙරිය ජාතික උද්‍යානය ආශ්‍රිත ඩොක්ට ප්‍රශ්නයක් තිනෝ කියලා පොල් ගිඩියාකුරින් සමහර පත්තරවලා පිදකිනු. සමහරවෙලාවට කටහඬ බවට පත් වෙලා ඒවා ගුවන් විදුලි වල හනු. රූප බවට පත්වෙලා රූපවාහිනීවල සමාජ මාධ්‍යවල අපිදක්කිනෝ. ්‍ර්න ගැනතා කරන්න සෙල්ල නිරීක්ෂකයෙක් විදිහට ඉකුත්වගේ අවුරුදු පහහි හයේ ඇතුළේ ඔබටම ජාතික උද්‍යානයේ ප්‍රමුඛතම සත්වයා අලියන. අලියව නිරීක්ෂණය වෙන්නේ කොහොමද. දැන් මිනේරිය කෞදුල්ල යන ජාතික වනෘද්‍යානය තුළ ඉන්න එකමා පොපිලේෂන් එක ජනග්‍රාණය ශ්‍රී ලංකාවේ මංහිතාන්නේ ඉතාමත්ම හොඳ පොපලේෂ කියන්නේ හොඳම ශරීර කඩිෂන් එක හිටපු හොඳම පොපලේෂ එක තමයි මේ දෙකේ හිටියේ. ඒ තත්වය දැන් දෙදස් දහනාමය ඉඳලා එඩ එ අලි ශරීර තත්වය සෞඛ්‍ය දුර්වල වේගෙන දුර්ලේගෙන න ඒක මට විද්‍යාත්මක දත්තානුව ඔප්පු කරන්න පුළුවන් දෙයක් දාත්මක දත්තනුව ඔප්පු කරන ලුවන්දය විද්‍යාත්මක දත්ත පස්සේ වෙලාවකාපි බලනක නෙමේ වැදගත් මේ වෙලාවම ඒ දත්ත අපිට හදාරලා දැකලා අහලා වීමන්සනය කරන එක තමයි බටින්න්නේ. ම කැමති ඔබ කැමති නම් ඔබට දත්ත මතක නම් මේ වෙලාවෙම ඉදිරි පත් කරනවාට තැන් මින්නේේරයේ කවදුුල්ල අලි ජනග්‍රහනය මෙතරම් හොඳ තත්වයෙන් හිටියේ යිතිහාසික කාලවල ඉඳලා තිබුණ නැචුරල් සිිස්ටම් එකක් මොකද නෝතිස් මොන්සුන් සනදික මෝසමත් සමඟ ම ජලාශය පිරෙනවා එතකොට තන පිටි ඔක්කොම බතුරෙන් යට වෙනවා ඉති මෝසම පටන්ගත ගම ක්ටෝබ මාස මැදහරයේ අලික මින්නේේරියෙන් කවදුල්ලටයන එකට කවුදුල්ලේ තනපිටි පිරෙන්නේ නැහැ. දෙෙම්බර් මාසය අවසානය විතර වෙන කල්. නකොද ින්නේේය පිරිලා ඒ ජලය යෝදෑලින් කෞදුල්ලට දාන්නු. එතකල් කෞදුල්ල තනපිටි පිරෙන්නෑ. ඉතිං දෙෙසම්බර් වෙන කල් අලිටි කෞදුල්ලේ. දෙෙසම්බර් අවසානිඉද්දි විතර කෞදුල්ලට ජලයනකොට අලිටික හුරුලු විකෝපාක්කකට යනවා. ඉතිං මේ ප්‍රදේශෙන්ලි වැඩි ගණනක්. ත්‍රිකෝනය තුළ තමයි ජීවත් වෙන්නේ ඉතිං කෝපාක්කෙ දෙෙම්බරරින්ඳලා අපප්‍රේල් වෙන කල්ලින් වා අප්‍රේල් මාමසයේ මිනෙරිය ජලය නිකුත් කරනකොට කෘෂගර්මය සඳහා තන පිරිි පෑදෙනකොට මිනෙරිටනවා ඒක මංහිතන් අවුරුදු දහස් ගණනකට සිද්ධ වෙලා තිබන දෙයක් දැන්ඒ ඒ ස්ෝභාවික සිිස්ටම් එක මනුස්්‍යය ඇවිල්ලා වෙනස් කරා එදස් දහදී එතනින් තමයි ප්‍රශ්න ඇතිවෙඩ පටන්ගත්තේ මිනෙරි ඩොක්ට කියනවා දෙදස් ධානමය තමයි මේ ප්‍රශ්නය ඇති වනේ ඒ කියන්නේ දෙදස් දානමයටට කලියම් ප්‍රශ්නයයක් නෑ කියනෙ පැත්තකින් අනිමාර්ය හැඟවෙනවා ඊට පස්සේ ප්‍රශ්නයක් උද්ධීපනය වෙනවා වර්ධනය වෙනවා ම දැන්නේ ප්‍රශ්නයයටර ප්‍රශ්න සමුදායයක් බවට පත්තු හ අර්බු දෙයක් කියලා නවන තට මැවිල් ලද කියලා මොකක්ද ඔබ ඔය විස්තර කරන්න හදන ප්‍රශ්නය ැන් මොරගහ කන්ද ව්‍යාපෘතිය ව්‍යාපෘතියෙන් ඇතිබුණන ප්‍රශ්නයක් එක මොරගාකන්ද ව්‍යාපෘතිය ආරම්භ කරේ ජලය මින්නේේරයට යවන්න නෙමෙයි ඒක කිලෝමීටර් විසි අටක් දිග උමගයක් මගින් පුුරුළු වැවට යවලා එතනින් වම්භ පලාතට සහ උතුරුමඇැද පලාාත්තට කෘෂිකර්මය සඳහා ජලය යවන්න තමයි මොරගහකන්ද ආරම්භ කරේ හැබැයි ජලාශය නිම වුණනා ධදාස්ති හනමේ මුලදි වගේ උමඟ ආරම්භ උමග තැනීම ආරම්භ කරේ විස්සයි විසිය එක ජනවරි මාසේ ඉතිං දැ මොරගහකන්දේ ජලය තියෙනවා හැබැයිඒ ජලය අවන්න තැනක් නෑ. ඉති පිරුණහම එනිසා ඒ ජලය ඇල්මාර්ගයෙන් මින්නෙරයට ව්වා ඉතිං මි්‍යරයට ජලය වනකොට ඉති සාමාන්‍ය වැහිකාලට එවනවා හැබයි වියලි කාලටත්ඒ වඩ පටන් ගත්තා. මැයි ජූනි මාසවල් වල මින්නරිට දෙදස් ධහනමේ සාවිස්සේ දෙදස් ධහනේ තමයි පොඩ්ඩ ආරම්භකරේ. එතකොට සුළු වශයෙන් ජලයාව මැයි ජලි මාසවල් වල හැබ පිරැඩ නෙමෙයි විස්සේ ඊට වැඩිය පිරුණා. විසිය එක සම්පූර්ණයෙන්ම ජලය පිරිල්ලා තිබබේ ඒ කාරසීමවල් තුළ මින් නෙරිය. ඉතින් ජලය පිරිලා තියනකොට තනපිටි ඔක්කොම යටට වෙනවා එතකොට මෙතන ඉන්න අලින්ට ආහර සඳහා තන පිටි නැහැ. ඒකම අපිට පෙනනාා මගලඟ දත්ත තියෙනවා දෙදස් දාසේදී සැප්ටෙම්බර් මාසෙන අපි ගැදරිං එක මේකති කියන්නේ දගට එිෆන් ගෙදරිග ේෂය ආසියාාවම මෙතර මල ප්‍රමාණය එක තැනකට එකතුන්නේ නෑ ඒක රශී වෙන තැන තමයි මේ මේ ග්‍රේ ටෙලිෆන් ගැදරිංගේ උපරීම අලි සංख්‍යාව අපිට එන්නන්නේ සෙටෙබර් මාසය දැන් දෙදස් දසේ දී මගේ දත්තානුව සෙම්ත්‍ර මාසය අලි තුන්සි අසු නමයක් දවසකට දලවශයෙන් ඇවරේජරපුවාම දවසකට අලි තුන්සි අසු නනාමයක් ඉටිය සෙපටෙම්බර් මාසේ දෙද දාස දිදස් දා හතේ යි දෙෙදස් දට තුන්සය පනස් දෙකයි එකකැන තුන්සය පනයි හරසිය අතරතමයි මේ දිගටම මෙහ අලින් දල තියන්නේ ඊට පස්සේ මංකිවේ ප්‍රශ්න ඇති වුණේ දස් දහනමේ කලාව දෙදස් දහනමේ මොරගහකන්ද ජලාශෙන් ජලය ටික කවලාවේ මෙහ ඇරිය නිසා සෙප්තෙම්බර් මාසේ අලි සංක්‍යාව දෙය විසි තුන්ට බැස්සා තුන්සේ පාන හරසි ඉඳල දෙසිය විසිතුන්ට බැස් දෙදස් විස්සදී ඊට වැඩිය ටික් කරට පටන් ගත්තා එතකොට දෙසය දහයට ැස්සා දෙදස් විසිය එකේ තමයි නරක මවුරුද්දමකොද සැප්තැම්බ මාසේ ජාලාසය සම්පූර්ණය වගේ පිරිලා තිබ්බේ අි අලි සංක්‍යාව විස්සයි විසියක දගේ ටෙලිෆන් ගෙදරිින් ඒසියා එක පික් එක අලි සංක්‍යාව දවවකට අලි විස්සයි හරසි දක් විර හිටිය ුනමතු නොස්කන විසිගාන කාසන්න වර්ෂය ඊට පස්සේ විස්්සට අඩුවුණා ඒ අඩුනේ තනපිටින් ඇතිකොට අලින්ට කෑමනෑ ඉති අලි හෙනෑ ඉතිං ඒක තමයි මෙතන ඇතිුණ විශාලම ප්‍රශ්නේ ඒකෙන් තව ප්‍රශ්න ඇති වෙන නොදැන් අපි ඒ ඉස්සෙල්ලා අපි ඔක්කොම මේ බෝනම රජයක් බලන්නේ මුූල්‍යව වශයන සරක්ෂණ පැත්ත බලන්න මුදල් පැත්තන බලන්නේ හරි අපි මුදල් පැත්ත සසාච කරම එකක ශ්‍රීලාල් මිත මිත්ත පාල කියල මහත්මයකින්වා වනජීවී ලෝලියෙක් එයා ටුවරිසම් ශ්‍රේෂස්ත්‍රෙත් වැඩ කරලා තින පුද්ගලෙක් එතුමා අධ්‍යනයක් කරලා දත්ත ඉදිරිපත් කරා දාසය දහත දහට වයි ග්‍රේට් එලිෆන් ගැදරරි එක තිබ්බ කාලවල් ඕලගයි හබරන අවට ආර්ථිකේට කැන ලංකාවේ ආර්ථිකයට රුපියල් මිලියන හාරදාහක් ගට එලිෆන් ගදරෙන් ලබෙනවා කියලා රටේ ආර්ථිකය මිලියන හර්දාහක් දැන් අපි ජලය පුරෝලා ජලය පුරුවණ මොනටද වාරිමාර්ගෝ වාරිමාර්ග කෘෂිකර්මයට දැන් අවේලාවේ ජලය පුරෝලා කරන කෘෂි කෘෂිකර්මයෙන් ලැබෙන අදායම අපි දර්තමගින් තවුරු කල නෑ හැබේ සාමාන්‍යය වීවාගාවෙන් ලැබෙන ඒ වගේ කාලයකට ලැබෙන දත්ත අපි බැලුවොත් මංහිතන්න රුපල් මිලියන සයක ත් ආදායමක් ලැබේ කියලා ආර්ථිකයට එහෙම නං අපි මිලියන හාරදාහ කාර්ථකයක් නැතිකර ගන්නවා මිලියන සීයක විතර ආදායමක් උපයගඩ දැන් අපිට බලන්න පුළුවන් කියන්නේ මම මම චර ඉංග්‍රීසින් කෙනනවා ම එචර ඩිපලොමටික් එකැනෙ මේ කියන්න තිනදෙලිකනවා මේවාගේ මෝඩ තීරණ ගන්නේ ඇයි රුපියල් හාරදාහා කාර්ථිකර ලැබෙන කොට අපි ඒ විනාශ කරලා රුපියල් මිලියන සීයක් මිලියන් හරදාහ ලාගණඩ පුුවන් එකට මිලියන සියයක් ලබාගණ්ඩ වගේ තීරණ ගන්නේ මේ මන් අංහිතන්න මේ රටේ විතරයි මොකද ගොවියන් චන්දය දෙනවා අලි චන්දය දෙන්න යි අලි නැති වුනක් කමක් නැහැ කියල මේපුෘසිකාරම පතිවලට වතුපුරෝන්ඩ පටන්ගත්තා. දැන් අපිට අමතක වෙන ද දැනට වුණත් ශ්‍රී ලංකාව විශාල ආර්ථික අරබද්‍යයක්ක්තියනො මොකද විදේශ වනමේ නැති ඒ කුමරයායවල්ුවනින් විදේශ වෙනීමෙන් න මංකන්න කුමරයාය කරන්න නෙමෙයි අර වියලි කාලේ නැයිම අප්‍රේල් මාසය වතුර ඇරපුහම ඒය අගෝස්තුමාන්සේ අසාන වෙනකල් වතු අරීට පාම හට නැවත නිදස් කරප මැතුල්ට දාන්නඩපා එහෙම තිබ්බනං කෘෂ්කර්මයත් කරන්න පුළුවන් ඉසර අපි දස් දහට ඉසල්ලා ක්‍රෘෂකමය තිබන ධනමටි සෙල්ල කෘෂකාර්මය කරන්නට පුුවන් තුරිසම් වලින් ආර්ථිකයට මිලියන හාරදාහක් විතර හම්බ කරන්නත් පුළුවන්. ඒ ආර්ථික පැත්ත බැලුව හැබැයි කොන්සවේෂනිස් කෙනෙ ැටියට සංරක්ෂණය කරන කෙනෙ හැටියට මට ඊට වැඩිය බරපතල් ප්‍රශ්නැතිෙනවා දැන් අලින්ට කෑම නැති වඋුහම මේ තන පිටිවල අලින්ට කෑම නැතිව වුහම දෙදස් දහනාමයට පෙර මින්න්නේේරිී අවට ප්‍රදේශය අලිමිනිස් කැටුම ඉතාමත්ම පහල මට්ටමින් තිබබේ. මොකද අලින්ට අභගාහනි කරන්න හේතුවක් නැහැ උමන තරම් කෑම තියෙනවා මිනයටය තා සහ කවදුල්ලි තන පිටිවල දැන් මේව ජලින් පිරු හම තන පිටි නැවෙනකොට අලි මිනිස් ගැටුම වැඩිවෙනවා. ඔබ අලි වගහනි කරන්නට පටන්ගන්නවා. වනජීවිධ පාර්මේන්තුවේ දත්තා අනුවම දෙදස් දහනමේදද ස්විස්සේ අලිමිනිස් ගැටුම හයගුණයකෙන් වැඩි වුණාමේ පැත්තේ. ඔවු අයගුණකින් වැඩි වනේ අලින්ට කෑමනත්න ලි ිල්ල කොහෙන් හරි කෑම හන්න්නුවනේ ඉතින් කෙටිකාලී නව මේ ප්‍රශ්නය නිසා අලිමිනිස් ගැටුම වැඩි වෙනවා. මට ආරංචි වනේ හැටියට මට තවරු කරන්න බෑහමක හැබයි මට ආරංචිුනේ හැටියට දෙදස් විසි එක ගෑනු සත්තු අටකොලොස් දෙනෙක් ගැහැනු සත් ව එකොලොස් දෙනෙක් වැඩිකාලා හෝ හක පටස්ොලෙක් මැරිල තියෙනවා මේ ආශිතව ගෑනු සත්තු හක පට ස්ෝ වැඩිකාලා මැරෙන්නේ වගාහනි කරන්න ගන්න නත්තං එක වෙන්න ඇන ැ සාමාන්‍යයෙන් ගැනු සතුන්ට වගාහනි කරන්න නෑන ගෑනු සතු වගාහනි කරන එක තාත්මාවමයි පිරිිමි සතුන් තමයි වගාහනි කරේ මොකද ගෑනු සතුන් පැටවන නිසා මිනිස්සුන් එක ගැරන්ඩ යන්ඩ එචර කැමතින න ගෑනු සතුන් නෙකළොස් දෙනෙක් මැරෙන්න්ඩ් ඒක හැනන් ගෑනු සතුනුත් මේ පැත්තේ ව ගානි රඩ පටගන තියෙනවා ඒක තමයි කෙටිකාලින ප්‍රශ්නය දීර්ග කාලීන ප්‍රශ්නය අලින්ට සුදුසූ ආහාර ප්‍රමාණයක් නොලැබුණොත්. මින්නේරිය කව දුල්ල තමයි හොඳම ශරිර කඩිෂ එක ශ්‍රී ලංකා පීටපු අලි හිටියේ. අද අපි ලඟ පින්තුරතිය නොවත්්‍ය දස් විසි දෙක වෙනකොට. අලින්ගේ ශරිරකඩිෂ එක ගොඩක් පහත්වකට වැටල තිය ශරිරකඩිෂ එක අඩුවෙන කොට ඉස්සල්ලාම මැරෙන්නේ වයසවුරුද දෙකට බාල අලි පැට. උ අපි දැක්කා. මාසසාටක විතා ලල්ිපැටික් මැල්ලයිවා පසුවෛද්‍යගේ පෝස් මෝටම් එක කරලා බලනකොට ඒකේ තියෙන දත්තා අනුවවාර්තාවතාම ඇවිල්ලා නෑ හැබැයි දැනට තියෙන තොරතුරු අනුව ඒ සතා මැරුුණේ මැල් ්‍රේෂන්ඒ කියන්නේ මන්ද පෝෂණ මන්ද පෝෂණ කියන අම්මට කිරි නිපදවන්න අවශ්‍ය ප්‍රමාණය නිපතවඩ බැයි ඉනිසා සතා දුරලා දුරෙන මැරි ගියා දැන් මේක දිගටම වෙන්ඩ යනොමේ දැන්වුනත් පරක්වුණ ෑ මේ ප්‍රශ්නය විස දන්න මොක දැ නවත අපි අන්ඩෝනේ ඉස්සර නිදස් දහටට දහනමට පෙරතිබ්බ තත්වයට මේක වතුරතියන්න පුළුවන් දෙෙසෙම්බර් මාසන්දලා ප්‍රේල් මාස වෙනකල් ඊට පස්සේ ඔක්ටෝබර් මේ අගස්තු අවස සෙටම්බර් මාස වෙනකල් තුර නවදරන් එපා ඉතින් ඒ ඒ කරන්න ඕනේ නමුද මේ වෙද සව පිටිය පෑදිල ති නවා දැන් මේ ජලි මාසෙ මුල් සතිය? මටහිතන්නේ මේ සර සංවේ දී වෙලාවගේ මේ ප්‍රශ්නිට ඔෆෙබරෝරි මාසේ මේ සංචාරකාමත්ත්‍යන්ශයේ ලේකම්ගේ සබාපතිතෙන් රැස්වී මතිබුණා ඒකට වාරි මාර්ග දෙ පාර්මෙන්න්තු මහහාවරි අධිකාරය සහ මේ බෝට මැනෙජ්මෙන්ට්ක මිටිය එක සභාපතිතුමා වනජීවිධ පර්මෙන්න්තුවටරිසම් බෝඩ් එක මමත් අරධන කලති මා ති අපි ඔක්කම එතැන සාකච්ඡාවක් තිබා ඒ බෝට මැනෙට්ට් කමිටිය එකක තීරණයක් ගත්තා අගෝස්තුමාසේ පාලොස්සෙන්දා වෙන කල් මොරගකන්ින් වතුර එ වන්න නෑ කෙලමින් නරයට සාමාන්‍යෙන් අප්‍රේල් මාසය වතුර පිට වෙනවා කෘෂිකරමය සඳහා ඇැබයි එතකොට විලි කායහෙම තියවා අගෝස්තු මාන්සේ පාලොතමයි සාමාන්‍යය ඉස්සර වනත් පතුර එන්න පතන්ගත්තේ ඉතින් සැපටෙම් ක්ටෝබ විතර වෙනවා පෙෙනගොට. ඉදි ඒ සිිස්ටම් එකට අන්ඩ සභාපතිතුමා එකඟ වුණා ඊට පස්සේ මේ අවුරුද්දේ මයි මාසය අවසාන වෙන කොටත් තාම වතුර පිරිලා තිබබා පස්සේ අපි වනජීවි දෙපාර්මෙන්න්තුව අයි මයි අපි ඔක්කොම එකතු වෙලා එතුමාගෙන් ඉල්ලිමක් කරා වතුර අලින්ට තන පිටි නැහැ වතුර ටිකක් අල්ලින්ට තනපිටි පෑදෙන්ට වතුර ටිකක් මේකින් නිදහස් කරන්න පුළුවන්ද කන්තරයට. ඉතිං නිලන්ත ධනපාල කියන මහත්මයා තමයි මේ කමිටිය සභාපති එතුමා එවලෙම වනජීවිධ පර්මින්තුවේ ෆෝර්මල් ඉල්ලිීමක් කරේ ගමන් එකඟ වෙලා දවස් දෙක තුනකින් ජලයයාරන්ට පටන් ගත්තා ඒයි දැන් හරි ටිකක් පැෑදිල තියෙන්නේඒක ඉතාමත්ම හොඳ දෙයක් මම එකමත්ම ස්තුතින්තේවාඒ හත්මයට එක කරාට සභාපතිවරයා එතකොට එතුමා නිසා තමයි ඒක උන්නේ යම් ඒතුමා මූලිකත්වය ගන්න ඔවු මොකද මම එතුමාගෙන් ඉන්ෆෝර්මල් ඉල්ලිම කරමට ෆෝමල ඉල්ිියි කරන්න බෑ ඒක පැෑවි අතින් එතුමා වනජී දෙපාර්මේන්තුවත් එකක සාකච්චා කරලා වනජීවි දෙපාර්මේන්තුවත් ඒක ඉල්ලිම කරපු නිසා වතුර අරින්් ඒකඟ වුණා මට ප්‍රශ්න ක්ත මේක පද්ධතික ප්‍රශ්නයක් කාලයක් තිස්සේ උච්චාවචනය වෙච්ච ප්‍රශ්නයයක් ඔවු ඒකටක් පුද්ගලෙක් සංවේදීවීම සහ ඒ පුද්ගලයාගේ නායකත්වයෙන් සංවේදිවීමක් වෙන්නේ වු මේක පුද්ගල සංවේදී ප්‍රශ්නයක් තිීරණ මේ මන්දකින්නේ මේ ප්‍රතිපත්තිමය සංවේධීතාවයක් සඳහාය යුතුත්තයක් දකට මේ ගත්ත තීරණය ප්‍රතිපත්තිමය තීරණය නෑ මංහිතන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්මේන්තුවයි වනජීවී අමාත්‍යංශයි මහවැලි අමාත්‍යංශයි ට න මට මටි එකයි අතරහම්මෝයවක්තිය නොන්නේ මෙමරැන්ටම ෆන්ඩස්ටෑනිි එක ගස්සන් කරන්න ඕන මේ මිනේරය කවුදුල්ලේ අවරුද්ධ තුළ ජලය මැනේජ් කරන්නේ මොන්න රැජීම් එකක් ඇටදිද කියලා එහෙම කරන්න ඕනනි මොක දෙ එතකොට දැන් බැරිවෙලා හරි අපි මේ ඉල්ලීම කරන අවස්ථාවේදී එතුමා සංවේදී වෙලා එකක ගන්නේ නැත්තං අද වෙනකටත් පතුර පෙල්ලලා තෝට අලින්ට විශල ප්‍රශ්නයක්වා. ඉතින් එනිසා මේ ෆෝමලයිස් කරන එක ඉතාමත්ම වැදගත් කියලා මම කියනවා එක ආයතනයක ගත වි විය යුතුයි. එතකොට හැමලුද්දෙම ඒ අනුව තමයි වතුර රිගලිස් කරන්නේ. ඉතිං ඒක කරන්න නං වනජී වි සංරක්ෂණ දොර්මින්්වය යමත්‍යංශයි මහවිල් අමත්‍යංශ සහ ෝට මැනෙර්ෙන්න්ක මිටිය ගත්ත එක සාකච්චා කරලා එක ගත්වයකට එන්ඩෝනි ෆෝර්මල් එක ගත්වයකට එමයු එකට දැන් අපි ප්‍රශ්නය. ට ගහිල් ඉඳ හිටාලියෙක් දෙන්නෙක් සමහට රංචුවක් දෙකක් අපි අපේ සතුරට බලනවා දකිනවා හැබයි කේදාන්තයක් ගැන අපි කතා කරනවා මේ පිළිබඳව ඉතා ඉක්මනින් සංවේදී වෙෝන පාර්ශව මොනවද ඔබ හිතන විදිහට ලාංකය පුරවැසියාට පවා මේක අම්කිසි වගකීමක් වගවීමක් තියෙනවද මේ ග්‍රේට් එලිපන්ට ගැදරින්නේ එකක් ආසියාවේ මෙච්චර ඒකරාශයවීමක් සහිත අලින්ගේ ගණත්තය උපරිමව දකින්න මහා වසන්ත සමය තවදුරටත් ඉදිරියේදි දැකලා ඩොලර් වැස්සක් මේකට වස්ස ගන්න නම් ඒ කරන්නනම් වනජීවි සදක්ෂණ දෙපර්මේන්තුව මින්නේේරිය කවදුල්ල භාරව ඉන්න අය. අඒ දෙපර්මේන්තුව බාරව ඉන්න අමාත්‍යංශය සංචාරක අමාත්‍යංශය සංචාර සංචාරක මන්්ඩලය මහාවැල්ලිආධිකාරය සහ වාරිමාර්ග දෙපාර්මේන්තුව සහ වාෝට මනස් මෙන්ට් කමිටිය එකක ජලකලමනා කරන කමිටය. ඒ පර්ශව හත මේකට සංවේදිය විය යුතු මයි. ඊට අමතරව දැ අනුරාධ මගෙන් ඇහුවා මේ මහජනතාව ඔව මම හිතන්නේ මහාජනතාවට මේක රටේ සම්පතක් හැබැයි මහජනතාවට ඉස්සෙල්ලා මේ ගැන සංවේදීවිය යුත්තේ දේශපාලන නාධිකාරිය. මොකද හොංගක් මේ තීරණය වෙන්නේ වතුර එකතු කරන එකයි රිලිස් කරන පිට කරන එක ගැන තීර දේශපාලන අධිකාරය ඉල්ලීම මත තමයි වෙන්නේ. දේශපාලන නාධිකාරය තමයි සමහර විට මැදිහත් වෙන්නේ ජලකළමනා කරනේ තාක්ෂණික මේ කරන්න දෙන්නේ නැතුව දේශපාලන ොමනාකම් නිසා. දේශපාලන අධිකාරය එකට මැදි අත් වෙනවා. මංගහිතානය ශ්‍රී ලංකාව ජනතාවයි දේශපාලනත් නොයි හැම දෙනාම. හොඳ පාඩමක් එගෙන ගත්තා මේ දැන්තියෙන ආර්ථිකාර බුද්ය දේශපාලන අධිකාරය විශේෂත්න දැනුම ගණන්ගන්න නැතුව. දේශපාලනත්නන්ට ගෝමනාවගොමනා විදියට ආර්ථිකය කළමනා කරණය කරන නිසා තමයි අපි මේ තත්ත්වට අද ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම. මේකෙත් විශේෂයක්න දැනුම තියෙන අයගේ දත්ත පාවිච්චි කරලා දත්ත මත තීර ගත යුතුයි හැඟීම් මත තීරණ නෙ මේ දත්ත මත තීරණ ගත යුතුයි. විද්‍යාත්මක දත්තන අප දැන්තාකච්චා කරේ ඒ දත්ත මත තමයි තීරණ ගත යුත්තේ. ඉතින් දේශපාලන අධිකාරය එතෙන්ටට ආවේ නැත්තම් ඒ සහයෝගේ මේ පාර්ෂවකරුවන් මං මෙංෂන් කරපුපු පර්ශරකාරුවන්ට ඒ සහ. සහයෝගේ දේශපාලන අධිකාරියෙන් දුනේ නැත්තං මේක තවුරුදු පාහකිිවරයි ඉ එතකොට අපි නැවත ඩොලර් රුපියල් මිනිියන හාරදාහක් විදේශ විනිීමෙන් දැන්උපයන තැනක් මේ මිගියවරුදු තුනාතරතුර උපයන තනම් අපි මේක හරියට කරන්නක් මොකද හරි අර්ථනයක් දීලාට වරිස් ලට අලිින්ගේ හැසිරීම ගැන හොට විග්්‍රහ කරන්න පුළුවන් ගයිඩ් ලහෙම එක්ක දැමනන් මෙතනින් අපිට දැන් අහම්බ කරන මුදල් ප්‍රමාණය කැන්නේ සුළු පරු දෙයක් ඊට වැඩිය විහාාල ප්‍රමාණයක් අහම්බ කරගන්න පුළුවන් මංහිතන්නේ ෆොෙන්ටවර්රිස්ට ඩොර් දෙසිිය තුන්සිය ආය කරන්න පුළුවන් තනක් මේ එක හරි හොඳට අලගේ චරියාාවරන්නේයම අර්ථනය කරන ගයිඩ් ලහම එක්ක. ඉතින් ඒ වගේ සම්පතක් නැති කරගන්න තමයි අපි හදන්නේ මොකද කෙටිකාලීනව දැක්මක් නැති තීරණ ගන්න නිසා. අපි කතා කළේ ඉතාම දැවන්ත ගැඹුරු ප්‍රශ්නයන් ගෙන. ප්‍රශ්නයේ ගැඹුර දැවන්තකම කතාව මත නොවයි තිීදුවී තිබෙන්නේ එය ඊට වැඩිය විශාල ප්‍රසාරණයක් සහිත මූලයක් සහිතය එකක්. මේකට මිනිස්සු ආයතන ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලීින් සත්වයින්නේ අදී බොහෝ දෙනා බැඳී පවතිනවා. ප්‍රශ්නය අර්බු දෙයක් බවට පත්වී ඔඩු දුවන්නට පෙර අපට හැකිනම් නිවැරදි දිශානතියට රැගෙන යන්න මහිතන්නේ ඔබ අප ගතයුතු හොඳම ක්‍රියාමාර්ගගතයුතු වේලාව අවකාශය මෙයයි. එසේ වුවහොත් මේ අපි දකින සත්වයින් අපට විතරක් නොවී වැනි සතු ජීවත් ඕන රටවල ධනය හොඳින් ඇති ඒ සඳහා පැමිණෙන සංචාරක පාර්ශ වලට සොඳුරු තෝතැන් නක් වගේම ජයිව විවිධත්වයේ කැඩපතක් බවට මේ බිම පත් කරන්න හැකි